හොඳයි අපි බලමු පුතේ 31 තුන අභ්‍යාසයේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරත්. දැන් 31 තුන අභ්‍යාසයට අදාළ ප්‍රශ්න වලින් පළවෙනි එකේ පුතේ මෙන්න මේ රූප සටහන දීලා කියනවා ඕ කේන්ද්‍රය වූ වෘත්තයක් මත A B හා C ලක්ෂ පිහිටාය. අපි පේනවනේ නේද? පුතේ මේ තියෙන්නේ සාධනය කිරීමේ ගැටලුව. දැන් හේතු සහිතව ඔප්පු කරලා පෙන්නන්න. ඊට පස්සේ කියනවා ඕ B සමානයි AB. OB සහ AB සමාන බව ලකුණු කරලා තියෙනවා. නැත්නම් අපි ලකුණු කර ගන්න ඕනේ. නම් ACB කෝණයේ අංශක 30 බව පෙන්න. මෙන්න මේ ACB කෝණයේ මෙන්න මේකගේ අංශක 30යි කියලා අපි හේතු සහිතව ඔප්පු කරලා සාධනය කරලා පෙන්නන්න. දැන් බලමු කොහොමද කරන්නේ කියලා. පුතේ මෙන්න මෙහෙම. මේ බලන්න. දැන් මේ පාදයේ OB සහ AB සමාන බව දීලා තියෙනවා. OB සමානයි ABට. ඒකට හේතු දත්ත. ඒ වගේ පුතේ OB සමාන වෙනව OAට. OB සහ OA කියන රේඛා දෙකත් සමානයි. ඒකට හේතුව මේ දෙකම එකම වෘත්තයක අරයන් නිසා. ඉතින් පුතේ OBට AB සමානයි OBට OAත් සමානයි. ඒ කියන්නේ OB AB OA කියන තුනම සමාන. ප්‍රත්‍යක්ෂයි. එකම අගයකට තවත් අගයන් දෙකක් සමාන නම් ඕන මේ දෙකත් සමානයි නැත්නම් ඔය කියන අගයන් තුනම සමාන. ඒ කියන්නේ මුතේ මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය. නේද? දැන් අපි මේ උපරි මේ ත්‍රිකෝණයේ පාද තුන සමානයි කියලා. අපි ඉගෙනගෙන තියෙන පුතේ ත්‍රිකෝණයක පාද තුනක් සමාන නම් ඒකේ තියෙන හැම කෝණයක්ම අංශක 60 කෝණ වෙනවා. ඒ කියන්නේ මේ කෝණයත් අංශක 60යි. මේ දෙකත් 60යි. එනවා වලදී තැයි AOB කෝණය අංශක 60යි කියලා. හේතු ලියන්න ඕනේ සමපාද ත්‍රිකෝණයක කෝණ නිසා සමපාද ත්‍රිකෝණයක කෝණ තුනම සමානයි එකක් අංශක 60 බැගින් වෙනවා. එතන මේක අංශක 60යි කියලා අපි හොයාගත්තා. උතේ මෙන්න මේ AB සුළු චාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණයනේ අංශක 60 වෙන්නේ. නෑ ඒක ඒ සුළු චාපය මගින් මේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් ACB කියන කෝණය ගත්තොත් ඒක AB සුළු චාපය මගින් ඉතිරි කොටස මත ආපාත කෝණයක් ඒක වගේ දෙගුණයක් තමයි මේකේ ඉන්නේ මත ආපාත කෝණය අගය වෙන්න ඕන අංශක 60ක් වෙන්න. ඒකට හේතු ලියන්න ඕනේ චාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය කේන්ද්‍රයේ ආපාතිත කෝණය ඉතිරි කොටස මත ආපාතිත කෝණයක් මේ දෙගුණයක් නිසා ඔන්න ඒකේ හේතුලිය දැන් මුතේ ACB වගේ දෙගුණයක් අංශක 60යි කියලා අපි හොයාගත්තා දෙපැත්ත දෙකෙන් බෙදුවනම් එක මගේකින් බෙදෙන ප්‍රත්‍යක්ෂයක් නේ එතකොට ACB කෝණයගේ අංශක 30යි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් ඔනේ ආකාරයටයි ACB කෝණයාගේ අංශක 30යි කියලා සාධනය කරලා පෙන්නන්නේ දී ඇති තොරතුරු ඇසුරේ. හොඳයි. සාධනය කරලා ඉවර නම් ඔයගොල්ලෝ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි යමු දෙවෙනි ගාන්න. හොඳයි පුතේ. දැන් බලන්න මෙන්න මේ රූප සටහන දීලා කියන දෙවෙනි ගානේ PQRS ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. PQR එකතු කිරීම PSR සමාන අංශක 180 බව පෙන්වයි. PQR කෝණය කියන්නේ මේක. PSR කෝණය කියන්නේ මේ. ඔන්න ඔය කෝණ දෙක එකතුව ඒ කෝණ දෙකේ අගයන් දෙක එකතු කරාම 180යි කියලා පෙන්වනවා. පුතේ PQR කෝණය මෙන්න මේ PQR කෝණය කියන එක ගත්තොත් PQR කෝණය කියන්නේ මෙන්න මේ PR කියන මහා චාපය මගින් ඉතිරි කොටස මත ආපාත කෝණය. PSR කෝණය කියන්නේ PR කියන සුළු චාපය මගින් ඉතිරි කොටස මත ආපාත කෝණය. උඩේ ඉතිරි කොටස මත ආපාත කෝණ දෙක එකතු 180යි කියලා තමයි පෙන්වන්න ඕනේ. සාධනය කරන්න ඕනේ. මම පුතේ මේක මේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා ගන්න. ඊට පස්සේ මම PO සහ OR යාප. නම් වෘත්තයේ කේන්ද්‍රය ලකුණු කරලා නැති නිසා අපි ඒක නම් කරගමු. වෘත්තයේ කේන්ද්‍රය OY. OY ගණිත
बस बुते मैंने मैं कौन है आगे PSR कौन है आगे देखूं यहाँ पे मैं कौन है आगे POR POR कौन है आगे देखा ही PSR में मैं PR शुरू चापे मगिंग केंद्र मता आपात कौन है मैं इत्री कोड से मता आपात कौन है आगे देखूं यहाँ पे कितना बिटे प्रमेय जी दही हेतु ये आगे बुते POR परावर्तन कौन है आगे मैं पता दीना POR परावर्तन कौन है आगे मैंने मैं क्या आगे POR परावर्तन कोणे आगे समान है नो POR परावर्तन कोणे के ने में महाचापे मगिंग के ने बता पात कोणे तो PQR कोणे के ने PR महाचापे मगिंग इतने कोण समता पात को इन्हाँ PQR वागे देखने मैं देखा टम हेतु है चापे आप मगिंग केंद्र आपात कोणे इतने कोण समता पात कोणे मैं देखने आप निशा किया हेतु लिया मामा लिखने आप बोलो लिया नो अर्थ එම් පුතේ මේක යගේ දැන් මම ඊට පස්සේ මෙන්න මේ පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරනවා එතකොට මේ පැත්තේනවා POR කෝණය එකතු කිරීම POR පරාවර්තන කෝණය සමානයි මේ පැත්තේ 2 PSR එකතු කිරීම 2 PQR කියලා මේ දෙකේ පොදු සාධකයේ දෙක නිසා දෙක එළියට ගත්තොත් දෙගුණයක් දෙවරක් PSR එකතු කිරීම PQR लक्ष्यक्वटाहिटी कौन है वेल है एक तू है आंसर का तुम सी हैट है निशा ये तो लिया इधर बात से देखा तो मैं देखें मैं दूर मैं गुणकर्म देखी बात कर रहा हूँ मैं पहले तो आप बता वाश पीएसआर एक तू की रीम पी क्यू आर मैं कौन देखे एक तू है मैं पहले देनो तुम सी हैट है देखें मैं दूर मैंने आंसर का एक सी आसू आई तो डोंट नो भी देता वही देखे एक तू आंसर का एक सी आसू आई के ला साधन एक कर ला गाना पुरो හොඳින් කල්පනාවෙන් හිතන්න ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ගානට යත් තුන්වෙනි ගානේ මෙන්න මේ රූප සටහන දීලා කියනවා O කේන්ද්‍රය වූ වෘත්තය මත ABCD ලක්ෂ පිහිටා ඇත AOC සමානයි ABC නා AOC කියන මෙන්න මේ කෝණය යගය ABC කියන මේ කෝණය යගයට සමානයි මේ කෝණ දෙකේ යගයන් දෙක සමාන නම් ADC අංශක 60 බව මෙන්න මේකේ යගය අංශක 60යි කියලා ඔප්පු කරලා පෙන්නන්න දැන් බලමු ඔක කොහොමද සාධනය කරන්නේ කියලා. හොඳයි පුතේ දැන් අපි මෙන්න මේ පෙන්වන්න ඕන මෙන්න මේ ADC කෝණය යගේ අංශක 60යි කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕන මම ඒක යගේ x කියලා ගන්න. එහෙනම් අපි දැන් ඔප්පු කර ගන්න ඕන x කියන්නේ අංශක 60 බව. එහෙනම් මම ලියනවා. ADC කෝණය යගේ අංශක x/i ගනි. අපි x තමයි අංශක 60යි කියලා ඔප්පු කරා. एक एक्स नाम पुते मैंने मैं क्या देखा ही एक्स देनो मैं बोला एसी सुलुचा पे मगे केंद्र आपात इतकोने त्रिकोण समता आपात तकोने आपको आगे देखूंगा आप देनो नहीं मैं तेरे नेतों ने एओसी कोने आगे देखा ही एक्स देनो हेतु लिया ना चापे आप मगे केंद्र मता आपात तकोने त्रिकोण समता आपात तकोने में देखूंगा आप AOC කෝණය යගේ මේක x කියලා ගත්තොත් මේක 2x වෙනවා. හරිද? ඒක 2x නම් පුතේ ABC කෝණය යගේ 2x වෙනවා. ඒකට හේතුව මේ දෙක සමාන බව දීලා තියෙනවා අපිට. ඒකට හේතුව දත් එක. හරිද? ඊළඟට මේක 2x නම් පුතේ මේ AB AC මහාචාපය මගින් ඉදිරි කොටස මත ආපාත කෝණය 2x නම් AC මහාචාපය මගින් කේන්ද්‍රය මත ආපාත කෝණය මෙන්න මේකත් මේක වගේ දෙගුණයක් වෙනවා ඒ කියන්නේ 4x එහෙනම් AOC පරාවර්තන කෝණය AOC පරාවර්තන කෝණය 4x වෙනවා ඒකටත් හේතුව චාපයක් මගින් කේන්ද්‍රය ආපාත කෝණය ඉදිරි කොටස මත ආපාත කෝණයක් වෙන දෙගුණයක් උතේ ඊළඟට අපිට ලියලා හැයි 2x එකතු කිරීම 4x මේ කෝණ දෙක එකතුව අංශක 360යි ලක්ෂයක් වටා පිහිටි කෝණ නිසා लक्ष्य पटा पीटी को नाले के तुम्हें तुमसे हटाएंगे तो मैं इतना हाया ही एक समान आई
360 කියලා සුළු කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තම 6 න් බෙදලා x සමාන අංශක 60 කියලා ගන්න. අපි x කියලා ගත්තේ ADC කෝණයගේ නේ. එහෙනම් ADC කෝණයගේ අංශක 60 කියලා ඔය විදිහට අපිට සාධනය කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි. ඒගානේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔකොල්ලෝ નિවරදිව හේතු දක්වන්න. සාධනයකදී හේතු අනිවාර්යයි. හේතු નિවරදි වෙන්න ඕන. හරිද? ඒ ගානේ අඩුපාඩු හදාගෙන අපි යමු ඊළඟට හතරවෙනි ගානට. හොඳයි. හතරවෙනි කොටසට දාලා මෙන්න මේ රූප සටහන දීලා තියෙන පුතේ. මෙතන අපි ඊට කියනවා PQR ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තයේ පරිධිය මත පිහිටා ඇත. P OPQ සමානයි OR කියුණා. OPQ OR Q මෙන්න මේ කෝණ දෙකේ අගයන් දෙකත් සමානයි ලු. ඊට පස්සේ අපිට කියනවා POR කෝණය අගය. මෙන්න මේක තමයි POR කෝණය කියන්නේ. මේකේ අගය ORQ ORQ මෙන්න මේ කෝණය වගේ 4 ගුණයක් කියලා පෙන්වන්න ඕන. 4යි ORQ බව පෙන්වන්න. OHQ යාකරන්න කියලත් අපිට කියනවා. OHQ යාකරන්න කියලත් අපිට ඔන්න කියනවා. OHQ යාකරන්න. දැන් බලමු මේක සාධනය කරලා. පුතේ මෙන්න මේ ORQ කෝණය අගය x කියලා ගන්නවා. එහෙනම් මම අපි අන්තිමට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මේ POR කෝණය අගය. ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මේක 4x කියලා පෙන්වනවා. දැන් බලමු එක සාධනය කරලා. මම ගන්න පුතේ ORQ මේ කෝණය අගය x යයි ගනි. ඒකේ අගය x නම් OPQ කෝණය අගයත් x වෙනවා. ඒකට හේතුව මේ දෙක සමානයි කියලා අපිට දීලා තියෙනවා දත්තේ. මම හේත් දක්වලා ලියාගත්තාම තමයි මේකත් x කියලා අපි ලකුණු කරන්නේ. පුතේ OP සමානයි OQ ට. ඒ වගේම OR ට. ওই තුනම සමානයි. OP OQ OR මේ තුනම සමානයි. හේතුව එකම වෘත්තයක අරයන් නිසා. පුතේ මේ OP සහ OQ සමාන නිසා මේක x නම් මේක x වෙනවා. OQ සහ OR සමාන නිසා මේක x නම් මේකත් x වෙනවා. එකට හේතුව ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා. එහෙනම් PQ O කෝණය එකත් x වෙනවා. RQ O කෝණයත් x වෙනවා. හේතුව ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා. අපි ඔප්පු කරගත්තා මේ දෙකම 2x. මේ x begin වෙන එක. එහෙනම් පුතේ P Q R කෝණය අගය x එකතු කිරීම x වෙනවා. මේ කෝණ දෙක එකතු කළා නේ කෑනේ. ඒක 2x. ඒක 2x නම් පුතේ P O R කෝණය අගය මේකේ අගය 2x නම් ඒ වගේ 2x වගේ දෙගුණයක් වෙනවා. හේතුව චාපයක් මගින් කේන්ද්‍රය ආපාත කෝණය ඉදිරි කොටස මත ආපාත කෝණයක් මෙන් දෙගුණයක් මේ PR ඩාපේ මගින් කේන්ද්‍රය අපාත කෝණය ඉන්නේ POR කෝණය කියන්නේ. ඒක. ඒකට මේ PQR කියන්නේ 2x කියලා වගත්තා ඒක වගේ දෙගුණයක් වෙන්න ඕනේ මේක යන්නේ. එහෙනම් POR කෝණය යගේ 2x දෙකෙන් ගුණ කරාම 4x වෙනවා. ඒකට POR කෝණය එම නිසා POR කෝණය දැන් අපි x කියලා ගත්තේ මුලින්ම ORQ කෝණය යගේ නේද? x වෙනකොට ORQ කියලා නැවත දාන්න පුළුවන්. එතකොට අපිට ලියද හැයි POR කෝණය සමානයි 4 ORQ කිය. ඔන්න ඒ විදිහට POR කෝණය යගේ ORQ කෝණය වගේ අගේ වගේ 4 ගුණයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟට. ඔකේ අඩුපාඩු හදාගන්න පස්වෙනි ගාන. නැගුතේ පස්වෙනි ගානට අදාළව මෙන්න මේ රූප සටහන දීලා කියනවා AOC කෝණය යගේ. AOC කියන්නේ මෙන්න මේ කෝණය නේද? AOC කෝණය යගේ 2යි BAC එකතු කිරීම BCA බව පෙන්නනවා. BAC කෝණය කියන්නේ මේක BCA කෝණය කියන්නේ මේක. මෙන්න මේක මේකේ මේක එකතු කරලා ඒ වගේ දෙගුණයක් කියලා පෙන්නන්නේ කියලා කියන අපට AOC කෝණය අපි. දැන් බලමු මේක සාධනය කරන්නේ කොහොමද. පුතේ මේ බලන්න AC AB කියන සුළු චාපය මගින් කේන්ද්‍රය ආපාතිත කෝණය මට ගත හැකි AOB කෝණය. එහෙනම් AOB කෝණය AB සුළු චාපය මගින් කේන්ද්‍රය මත ආපාත කෝණය. ඒ වගේම AB කියන සුළු චාපය මගින්ම ඉතිරි කොටස මත ආපාත කෝණයක් තමයි මෙන්න මේ BCA කෝණය නැත්නම් ACB කෝණය කියලා. නේද? BCA කෝණය මෙන්න මේක
ඉතිරි කොටස මතාපාත කෝණේ වෙනවා එහෙනම් මේ කෝණේ වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රයේ මතාපාත කෝණේ නෑ AOB සමානයි දෙගුණයක් BCA ඒ වගේම පුතේ BC සුළු චාපය මගින් කේන්ද්‍රයේ මතාපාත කෝණේ සමා තමයි BOC කෝණය අනේ ඒක සමාන වෙනවා BC සුළු චාපය මගින් ඉතිරි කොටස මතාපාත කෝණයක් තමයි BAC කෝණය BAC කෝණය මෙන්න මේක ඒක වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රයේ මතාපාත කෝණය දෙගුණයක් BAC මේ දෙකටම හේතුව චාපයක් මගින් කේන්ද්‍රයේ මතාපාතිත කෝණය ඉතිරි කොටස මතාපාත කෝණයක් වෙන දෙගුණයක් නිසා කියන ප්‍රමේය ලියන. ඒ කියන්නේ මේ පාඩමේ ඉගෙන ගත්ත ප්‍රමේය. දැන් මුතේ මේක 1 කියලා ගත්තොත් මේක 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් 1යි 2යි එකතු කරොත් මේවා සමාන බව ඔප්පු කරලා තියෙනවා නම් අපිට එකතු කරත හැයිනේ. නේද? සමාන අගයන් දෙකකට තවත් සමාන අගයන් දෙකක් එකතු කරාම නැවත සමාන එක ප්‍රත්‍යක්ෂය. 2යි BCA එකතු කිරීම 2යි BAC කියලා. එතන මෙන්න මේ AOB සහ BOC එකතු කරාම එන තනි කෝණේ අපිට ලියත හැ පුතේ ওই කෝණ දෙක එකතු කරාම AOC කෝණය කියන කෝණයට තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් මේ දෙකෙම පොදු සාධක විදිහට දෙකේ ඉවතට ගත්තාම දෙගුණයක් BCA එකතු කිරීම BAC කියලා අපිට ගන්න පුළුවන්. අන්න එතකොට අපිට ඔප්පු කරන්න කියලා දීලා තියෙන සමානතාවය ওই විදිහට සාධනය කර ගන්න පුළුවන්. හොඳයි. එතනින් ওই ගානේ අඩුපාඩු හදා ගන්න 31 තුන අභ්‍යාසයට අදාළ ගණන් ටික අවසන් වෙනවා. අපි යමු ඊළඟ අභ්‍යාසයේ ගණන් බලන්න. මේකේ අඩුපාඩු හදා ගන්න.